හැකිතාක් දුරට වක්‍රබදු බර සාමාන්‍ය ජනතාවගෙන් අවම කිරීම සඳහා අපේ ප්‍රධාන ඉලක්කය වෙලා තියෙනවා. නව ආදායම් බදු පනත ඉදිරිපත් කිරීමත් සමග මාස දෙකක් වගේ කාලයක් තුලදී නව ලිපිගොනු 69,000ක් විවෘත කළා තියෙනවා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ. අපි ඉදිරියටත් එය ගෙනිච්චොත් මම හිතනවා අපිට 2020 වර්ෂය වෙනකොට වැට් බද්ද පවා 2%කින්වත් අඩු කරන්න ට්‍රිලියන 1.9ක් මේ අවුරුද්ද අපි ණය ගෙවනවා. ඒ ණයවලින් 83%ක්ම තියෙන්නේ 2015ට ඉස්සෙල්ලා ලබාගත් ණය බව අපි පෙතන්දි කියන්න ඕන. මේක රාජපක්ෂලාගේ ණය, මේක අපේ ණයක් නෙමෙයි කියලා මේක මගහරින්නේ නැතුව මේ රටේ ජනතාව වෙනුවෙන් ඒ ණයත් දැන් ගෙවාගෙන අපි ජනතාවට සහන ලබා දීමේ කටයුත්තත් දිගින් දිගටම කරගෙන ආවා. කතෘභාග තක්සේරු වර්ෂයක් සඳහා රුපියල් 500,000ක උපරිමයකට යටත්ව මාසකට රුපියල් 50,000ක් නොඉක්මන නම් රඳවා ගැනීමේ බද්ද අය නොකිරීමට අපි දැන් තීන්දුව කළා තියෙනවා. ළමා ගිණුම් සඳහාත් ප්‍රශ්නයක් තිබුණා. රාජපක්ෂ සමයේ 2%කමාරක් දරුවන්ගෙන් අය කළා තියෙනවා. අපි දැන් යෝජනා කළා තියෙනවා මේ අවුරුදු 18ට අඩු දරුවන්ගේ ගිණුම් සියල්ලේටම බදු අය කරන්නේ නැහැ කියලා. තුමනි ඔබතුමා මොකක්ද යෝජනාවක් අයවැයෙන් දාලා ඒක සම්පූර්ණ කළොත් තුමාගේ රෙවෙනියු ටාගට්ස් වලට යන්න බෑ. ටාගට්ස් වලට යන එක මගේ වගකීම. ඒක මම බලා ගන්නම්, බය වෙන්න එපා. මම මේ ටාගට් එක ඔබතුමන්ලා වගේ හොඳ හොඳ සල්ලි, හොර සල්ලි, කළු සල්ලි තියෙන අයව අපි වැඩි වැඩියෙන් බදු අරගෙන මම ඒක හොයා ගන්න. අපිට මේ වෙලාවේ අවශ්‍ය ජනතාවට සහන ලබා දීම. මොකද අපේ ආණ්ඩුව තමුන්නාස්ලාගේ ආණ්ඩුවට වඩා ජනතාව කෙරෙහි ඉතාමත්ම සංවේදීව බලන්නේ. ඒ කාලේ මේ ටාගට් ගැන හිතුවේ නැහැ. ටාගට් එකක් නැති නිසා තමයි අන්තිමට මුළු රටම මහා ණය කන්දකට යට වෙලා තිබුණේ 2015. මට තරහ යන්නේ පොඩ්ඩක් ගරු කතානායකතුමනි, මේ අවුරුදු 10ක් මේ රට පාලනය කරපු පක්ෂයේ අය අද නිකන් කටයුතු කරන්නේ මේ ඊයේ පෙරේද මැරිලා ඉපදුන බබ්බු වගේ. අනෝකයි මට තරහ යන්නේ නැද්ද? මේ මහා සුද්ධවන්තයෝ වගේ මේ රට ඉතාමත්ම ආදර්ශමත්ම පාලනය කරපු මිනිසක් වගේ මේගොල්ලන් තමයි මේ රට විනාශ කරේ. අපි ආයිමත් විනාශ කරන්න ඉඩ තියන්නේ නැහැ. එකක් මං කියනවා.